නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. ඉතින් ගොඩක් දෙනා අනාවරණය කරපු හැමෝම පුදුමයට පත් කරපු තවත් ඉතාමත් ඛේදජනක සිද්ධියක් වාර්තා වුණා ඊයේ කෝප් කමිටුවේදී. ඉතින් මේ සිද්ධිය ඇහුවාම ඇත්තටම අපේ ඇඟත් හිරිවැටලා යනවා. ක්‍රීඩකයන්ට දෙන කෑමක් වුණත් ඉතාමත් පරිස්සමෙන් දෙන්න ඕන කියලා හිතනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් නැත්තරම නැති වෙද කියලා හිතනවා. ඉතින් මේ හෙලිවෙච්ච කාරණේ තමයි ඔයාලා දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනම මෙඩිකල් ෆැකල්ටියක් තියෙනවා. ක්‍රීඩකයන් ආබාධ වුණොත් ඔවුන්ගේ ආබාධ වලට ප්‍රතිකාර කරන්න. ඉතින් ඒවට වෙනම ડોක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් ඊයේ කෝප් කමිටුවේදී හෙලිවෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධයට ලක් වුණොත් ඒගොල්ලෝ හොඳ කරන්න ගොඩාක් කල් යනවා කියලා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති දුස්මන්ත චමීර, කුසල් ජනිත් පෙරේරා, වනිදු හසරංග, බිනුර ෆෙනාන්ඩු මේ වගේ මේ ක්‍රීඩකයෝ ගම්බල ඉඳන් ක්‍රීඩා කරන්න ආපු ක්‍රිකට් ගහලා තියෙන හොඳ ක්‍රීඩකයෝ. මේගොල්ලෝ නිතරම ආබාධයට ලක් වෙන හේතුවක් නැහැ. ඉතින් කොහොම හරි මේගොල්ලෝ ආබාධයට ලක් වුණොත් අවුරුදු 7-8ක් යනවලු හොඳ වෙන්න. දැන් බිනුර ෆෙනාන්ඩු වගේ ක්‍රීඩකයෙක් ගත්තාන් පස්සේ උස අඩි 6යි අඟල් 4ක් උස ක්‍රීඩකයෙක්. දකුණු ආසියාවේ බිහි වෙච්ච උසම ක්‍රීඩකයෙක්. ඒ වගේම ඉතාමත් වේග පන්දු යවන්නේ සනත් ජයසූරිය වර්ගයේ කියල්ති උබ්බා බිනුර ෆෑන්ඩු වගේ ක්‍රීඩකයෙක් ඉදිරියේදී ලොකු වෙනසක් කරයි කියලා දකුණු ආසියාවෙන් බිහිවෙන හොඳම වේගවන්දු යවන්නෙක් වෙයි කියලා. හැබැයි මේ ක්‍රීඩකයාට ආබාධයක් ආවා, කොන්දේ ආබාධයක්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ අර මෙඩිකල් ෆැකල්ටි එක මේ බිනුර ෆෑන්ඩුගේ කොන්දේ ආබාධය වෙනුවට කකුලේ ආබාධය අවුරුදු 7ක් ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් බලන්න ඕනේ. මොකද ડોක්ටර්ස්ලත් කට්ටියකින් සල්ලි අරගෙන එක එක පගාකාරයන්ගෙන් සල්ලි අරගෙන ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කරන්න ඉඩ තියෙනවා. ඉතින් හැම පැත්තෙම අපි බලන්න ඕනේ පිච් හදන කට්ටියෙන් පගා බරගෙන වැඩ කරනවා, ක්‍රීඩකයන් එහෙම කරනවා. ඉතින් හැම පැත්තෙම අපි බලන්න ඕනේ සමහරක් විට වෛද්‍යවරුත් මේකට අහු වෙලා ඉන්නවත් දන්නේ නැහැ. ඊයේ කෝප් කමිටුවේදී එළියුනේ අන්න ඒ විදිහට. ඉතින් වනිදු හසරංගරත් මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. අපි බලමු වනිදු හසරංගරන් ඉදිරියේදී හොඳ වෙයි. හැබැයි අනිත් රටවල් වල වගේ නෙමෙයි ක්‍රීඩකයන් හොඳ වෙන්න අවුරුදු ගාණක් යනවා. උදාහරණයක් විදිහට දුස්මන්ත චමීර ක්‍රීඩා කරලා තියෙන ඉතාමත්ම අඩු තරඟ සංඛ්‍යාවක්. ඔහුට හැමදාම ආබාධ. ඉතින් මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතෙනව නේද? ඒ වගේම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහත්තයා කියලා තිබ්බා. අතරම ක්‍රීඩකයන් සුව වෙන්න ගොඩක් වෙලා යනවා. ක්‍රිකට් බෝඩ් එක දිහා බලාගෙන ඔහු කෝප් කමිටුවේදී මේ කතාව කිව්වේ. ඉතින් මේ පිළිබඳවත් ලොකු සැකයක් තියෙනවා. අපි හැම පැත්තෙම විනාශ වෙලා ඉන්නේ. හැමෝමම සල්ලි වලට ගන්න පුළුවන්. මේ ගැන ඔබටත් කියන අදහසක් ඇති. අන්නේ අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.